අදාපි උත්සව කෑම මේසේ අතුරුපසට පළතුරු සලාදයක් හදමු. මේ පළතුරු සලාදේ දේ දුන්නේ පාට තියෙන නිසා අපි මේකට රේන්බෝ ෆෘට් සලාඩ් කියලා කියනවා. විශේෂයෙන්ම මේ ෆෘට් සලාඩ් එකට සීනි දාන්නේ නැහැ. ඔයා මේ ෆෘට් සලාඩ් එකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන All කියන බටන් එක ප්‍රෙස් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ඉස්සෙල්ලා මම මේ පොත්තේ එක කන පළතුරු සෝදලා පිහිදලා අරගන්නවා. තෙලුංගෙඩිය කපනකොට උඩ නැට්ට පැත්තේ මේ විදියට රවුමක් කපලා ඊට පස්සේ අර ධාර තියෙන්නේ අන්නේ ධාර ටිකේ මේ විදියට ඉරි ඇඳ ගන්නවා. ඊට පස්සේ දිගෑරලා ඇට ටික ගන්න හරි ලේසි. දේ දුන්නේ තියෙන රතුපාට ගන්න මම මුලින්ම දෙලුන් ඇට අරගත්තා. ඊළඟට ඇපල් තිබුණ නිසා රතුපාට වෙන්න ඇපලුත් එකතු කරගත්තා. කැමති නම් මේකට එක රතු පාටක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට තැඹිලි පාට ගන්න මම ඉදුණු කරත කොළඹන් අඹ ගෙඩිය මේ විදිහට පොත් ඇරලා ඉරි ඇඳගෙන කොටු කපාගෙන කෑලි එකතු කරගන්නවා. තැඹිලි පාට ගන්න කැමති නම් ගස් ලබු එකතු කරගන්නත් පුළුවන්. හැම පළතුරක්ම කපනකොට එක සමාන ප්‍රමාණයට කපනවා නම් හොඳයි. ඊට පස්සේ අපි දොඩම් ගෙඩියේ ලෙල්ල ඇරලා දොඩම් බික් ටික මේ විදියට වෙන් කරලා අරගන්නවා. දේ දුන්නේ කොළපාට ගන්න කොළපාට මිදි තෝරගත්තා. ඒ ටිකත් හොඳට හොදලා නැටි අයින් කරලා පිහිදලා අරගත්තා. කැමති නම් ගෙඩිය පිටින් දාන්න පුළුවන්, නැත්තම් කපන්න පුළුවන්. ඒ ටිකත් ලස්සනට අහුරගත්තා. ඊළඟට මම පාවිච්චි කරන්නේ කිවි කියන පළතුරයි. මේකත් කොළපාට වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. මිදි විතරක් දානවනම් ඒකමක් නැහැ. කිවි ගෙඩිය දෙපැත්ත කපලා මේ වගේ පීලයකින් පොතු අරගන්නවා. මේ ෆෘට් සලාඩ් එකට මම කිවි ගෙඩි තුනක් ගත්තා. කිවි නැතත් කමක් නැහැ. ඊළඟට මේ වගේ මැදින් පළලා පෙති කපාගෙන මේ විදියට අහුරගන්නවා. දම් පාට ගන්න මම මේ කළු පාටට උරු මිදි එක අරගෙන නැටි අයින් කරලා හොදල පිහිදල කපලා අරගන්නවා. ඊළඟට ලා දම් පාට ගන්න මේ මිදි ටිකත් මම එකතු කරනවා. මේ විදියට ෆෘට් ප්ලැටර් එකක් විදියට සර්ව් කරන්නත් පුළුවන්. එතකොට කැමති අයට තමන් කැමති විදියට පළතුරු ටික මෙන්න මේ ක්‍රමයට බෙදාගෙන රස බලන්නත් පුළුවන්. දෙලුම්, ඇපල්, අඹ, දොඩම්, මිදි, කිවි මේ විදියට අවුර ගන්නත් පුළුවන්. මේ වගේ එක එක පාට වෙන්න ඔයාගේ ගෙදර තියෙනවා නම් තවත් පළතුරු වර්ග ඒව එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සේරම පළතුරු එක බෝල් එකකට දාලා හැන්දෙන් හොඳට කලවම් කරලා බෙදා ගන්නත් පුළුවන්. ඔයාට කැමති නම් මේකට ලුණු චුට්ටක් එකතු කරගන්නත් පුළුවන්. ඔයා මේ ෆෘට් සලාඩ් එකට දොඩම් දාන්නේ නැත්නම් දෙහි ඉස්ම චුට්ටක් මේකට මිරික ගන්න. මම දොඩම් දාපු නිසා දෙහි එකතු කරන්නේ නැහැ. දැන් ඔයාට මෙන්න මේ ක්‍රමයට රස බලන්නත් පුළුවන්. සීරම් කෑලි ටික එකට කලවම් කරලා. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. අපේ ක්‍රමයට මං හදපු ෆෘට් සලාඩ් එකට වඩා මේක වෙනස්ම රසයක්. මේ තියෙන්නේ අඹ ගස් ලැබු අන්නාසි කෙසෙල් වගේ දේවල් දාලා අපේ ක්‍රමයට හදපු ෆෘට් සලාඩ් එක. ඔයා කැමති නම් උත්සව මේසෙට මේ වගේ අපේ ක්‍රමයට හදාගන්නත් පුළුවන්. උත්සව කෑම මේසෙ ලස්සන කරගන්නයි රස කරගන්නයි මේ රසවත් ගුණදායක ෆෘට් සලාඩ් එක හදලා බලන්න. මේ ක්‍රමයට හදපු ෆෘට් සලාඩ් එක හරි පරණ ක්‍රමයට හදපු එක හරි ඔයා හැදුවොත් අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. අපේ අම්මා චැනල් එකේ උත්සව කෑම මේසෙට අවශ්‍ය කරන තවත් සලාද වර්ග, අතුරුපස වර්ග ගොඩ අරියක් තියෙනවා. මෙන්න මේ දකුණු අත පැත්තේ නටනටා තියෙන ඊතලේ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාට ඒව බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් යම් දැනුවත් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුවයි all button එකයි press කරන්න.